සතියට දවස් 7ක් ආවේ කොහොමද කියලා දන්නවද? සඳුගේ ගමන දින 28ක් ලෙස සිතාගෙන එහි අපට පෙනෙන අවස්ථා 4 සති 4ක් ලෙස නම් කළ විට සතියට දින 7ක් ලැබෙනවා. පුරාණ මෙසපොතේමියාව හෙවත් වර්තමාන ඉරාකයේ පෙර විසූ බැබිලෝනියන් වරු තමයි මේ දින 7 හදලා තියෙන්නේ. ඉතින් මේ දින 7 නම් කළ විදිය තමයි අද අපි කියන සූදානම් වෙන්නේ. පුරාණ ග්‍රීක සහ රෝම ක්‍රමයට අනුව සතිය දින 7ට නම් දීමට මූලික වෙලා තියෙන්නේ ඔවුන්ගේ විශේෂ පුද්ගලින් සහ විශේෂ වස්තුන්. සතිය පළමු දිනේ සන්නේ ලෙස නම් කිරීමට ඔවුන් නොදාගෙන තිබෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ අපට වැදගත්ම වස්තු වන සූර්යයා. සියලු ජීවීන්ගේ මූලාරම්භයේ සූර්යයා බවට සතියේ පළමු දිනේ හිරුගේ නමින් නම් කිරීමෙන් සංකේතවත් කරනවා. සූර්යයාට පසු වැදගත් වෙන්නේ චන්ද්‍රයා නිසා දෙවන දිනේ මණ්ඩේ ලෙස නම් කරලා තිබෙනවා. මේ මූන්ඩේ කියන රෝමානු භාෂා ව්‍යවහාරයෙන් මිදියා වචනයක් ලෙස සැලකෙනවා. තුන්වන දිනේ වන ටියුස්දේ නම් කරලා තිබෙන්නේ පුරාණ ග්‍රීක දෙවියෙකු වන ටියෝ දෙවියාගේ නමින්. ඔහු යුද්ධයට අධිපති දෙවියා ලෙස තමයි ග්‍රීක ජාතිකයින් විශ්වාස කරන්නේ. වෝඩන් කියන ග්‍රීක දේව නාමයට ගරු කරන්නට තමයි වේස්දේ නම් කරලා තියෙන්නේ. බලවත් රෝමානු දේව චරිතයක් වන තෝ රණකාමී දෙවියෙක් ලෙස සඳහන් වෙනවා. මොහු පුදන්නට නම් කළ දිනේ තමයි ස්ටර්ස්ඩේ කියලා කියන්නේ. එතකොට ෆ්‍රයිඩේ නම් කරලා තියෙන්නේ ෆ්‍රිජි කියන ස්වරූපී ග්‍රීක දෙවඟනට උපහාර පිණිස. පුරාණ ග්‍රීසියේ කුෂිකාර්මාන්තයට අධිපති දෙවියන් ලෙස සැලකුණේ සැටර්න්. ඉතින් ඒ නිසා තමයි මේ නමින් මේ දිනය සැටර්ඩේ ලෙස නම් කළේ. බැබිලෝනියන්ගේ කේන්ද්‍ර සටහනට අනුව මේ දින හතර නම් දුන්නේ ග්‍රහලෝකෝල නමින්. ඒ කියන්නේ ඉරිදා හිරුගේ දිනයත්, සඳුදා සඳුගේ දිනයත්, අඟහරුවාදා අඟහරුගේ දිනයත්, බදාදා බුධගේ දිනයත්, බ්‍රහස්පතින්දා බ්‍රහස්පතිගේ දිනයත්, සිකුරාදා සිකුරුගේ දිනයත් සහ සෙනසුරාදා සෙනසුරු ග්‍රහයාගේ දිනයත් ලෙස. ඉන්දියානු ජ්‍යොතිර්වේදයේ මේ දින හැඳින්වෙන්නේ බැබිලෝනියානු ග්‍රහලෝක ක්‍රමයටමයි. ඒ කියන්නේ ඉරු දින, සඳු දින, කුජ දින, බුධ දින, ගුරු දින, කිවි දින, ශනි දින ආදි වශයෙන්. පුරාණ සිංහල ක්‍රමයේ උනේද මේ ක්‍රමයමයි. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්.